Teruan saranai ayubowan. Daham pasal keti satahan hayasreniya pasweni padama. Duwe pute api mita kalin padang hatarak me widihata katha karala thiyeno. Itin api katha karanna balaporottu wenne pasweni padama. Me sieluma padam walata idiripat karanne pirivena daham pasala kiyana ape YouTube nalikawen kiyala. මේ සම්බන්ධ වෙන හැම දෙනාම දන්නවා. ඉතින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයට, ධර්මාචාර්ය විභාගයට, දහම් පාසල් අවසාන විභාගයට, දහම් පාසල් පාඩම් සාකච්ඡාවන්, පාළි අපි ධර්මයේ කොටස්, උසස් පෙළ විභාගයට ඕන දේවල්, පාඩම් සාකච්ඡාවන්, කෙටි සටහන්, ඒ වගේම ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන්, අනුමාන ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් ඔය විදිහට ගොඩක් දේවල් අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට ඉගෙන ගන්නට පුළුවන්. ඉතින් ඔයාලට මතක් කරනවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ගැන දන්නේ නැති යාළුවෝ ඉන්නවා නම් ඒ අයටත් අපේ නාලිකාව ගැන කියලා හැමෝම එකතු වෙලා හොඳට ඉගෙන ගන්නට ඕන. හොඳට ඉගෙනගෙන හොඳ දක්ෂ දරුවෝ වෙන්නට ඕන. සසු නඹර එකලු කළ උපාලි තෙරණුවෝ මොකක්ද දුවේ පුතේ මේ සසු නඹර කියන්නේ? අම්බරය අඹර කියලා කියන්නේ ආකාශයේ අහස කියන එක. සම්බුද්ධ ශාසනය ආකාශය වගේ අහස වගේ. අන්නේ ආකාශයේ අහස වගේ වටින සම්බුද්ධ ශාසනේ දීප්තිමත් තාරකාවක් වගේ උපාලි මහරහතන් වහන්සේ. සසු නඹර බුදුරජාණන් වහන්සේ අපි උපමා කළොත් චන්ද්‍රයාට හඳට අනිත් රහතන් වහන්සේලා හැමදෙනාම දීප්තිමත් තාරකා වගේ ආකාශයේ බබලවමින් සිසිල බෙදා දුන්නු වටින චරිත ගොඩක් තමයි මහරහතන් වහන්සේලාගේ චරිත. ඒ විදිහේ වටින දීප්තිමත් තාරකාවක් හා සමාන විනේදාරී විනේදර භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරට පත්වෙච්ච උපාලි හාමුදුරුවෝ ගැන තමයි අපි ඉගෙන ගන්නෙ. ඔන්න පළවෙනි අංකෙන් තියෙන්නේ අනෝමා ගංතර පිහිටි අඹවනේ කොහෙද කියලා. අනෝමා ගංතර පිහිටි අඹවනේ අනෝමා ගංගාව සමීපයේ තියෙන අඹවනයක් තිබිලා තියෙනවා. ඒ අඹවනය අනුපිය කියන අඹවනය. බුදුරජාණන් වහන්සේ මේ අනෝමා ගඟ ළඟ තියෙන අනුපිය කියන අඹවනේ කාලයක් වැඩ හිටියා. අන්නේ වැඩ ඉන්න වෙලාවේදී තමයි උපාලි කියන කරණවෑමියා පැවිදි කළේ. ඒ නිසා තමයි අපි පළවෙනියටම අනුපිය අඹවනේ ගැන ඉගෙන ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ අනුපිය අඹ උයනේ වැඩවසන පුවත අහපු ශාක්‍ය කුමාරවරු එක්කෙනෙක්ද ඇවිල්ලා පැවිදි වුණේ? කුමාරවරු එක්කෙනෙක්ද? උපාලි කියන කරණවෑමියා විතරද? නැහැ. බද්දිය අනුරුද්ධ ආනන්ද කිම්බිල භගු දේවදත්ත මේ කියන කුමාරවරු හැමෝම පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේ අනුපිය කියන අඹවනේ වැඩ ඉන්න කාලේ. බුදුරජාණන් වහන්සේ අනුපිය කියන අඹවනේ වැඩ ඉන්න කාලේ තමයි බද්දිය අනුරුද්ධ ආනන්ද කිම්බිල භගු දේවදත්ත කියන මේ කුමාරවරු හැමෝම පැවිදි වුණේ. මේ කුමාරවරුන්ගේ ඉසරැවුල බාන්නට කරණවෑමියෙක් හිටියා. අපි සාමාන්‍ය කියන්නේ බාබර් කියලා. ඉසරැවුල බාන්න සැලොන් වල ඉන්නේ අන්න ඒ වගේ කරණවෑමියෙක් හිටියා. ඉතින් මේ රාජකුමාරවරුනේ. ඒ නිසා ඒ අයට පුද්ගලිකව ඉසරැවුල බාන්නට ඒ දේවල් කරලා දෙන්නට කරණවෑමියෙක් ඉඳලා තියෙනවා. ඒ කරණවෑමියා තමයි උපාලි කියලා කියන්නේ. කරණවෑමි කුලය පහත් කුලයක් විදිහට තමයි ඒ කාලේ සලකලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ශාක්‍ය කුමාරවරු හැමෝම ඉද්දි ඉස්සෙල්ලාම පැවිදි කළේ උපාලි කියන කරණවෑමියා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශාක්‍ය කුමාරවරුන්ගේ සිතෙහි ඇති වූ සිතුවිලි කවියකින් ලස්සනට පාඩමේදී කියලා දීලා තියෙනවා. ලස්සන කවියකින් අපිට මේ කවියත් මතක තියාගන්නට වේවිනේ. ඉතින් අපි කවියක් හේම හම්බ වුණාම පාඩමක තියෙනකොට ඒක හරිම ලස්සනට පාඩම් කරගන්නට ඕන. ගාථාවක් හිම තියෙනකොට ඒ ගාථාවත් ලස්සනට නිවැරදි විදිහට කියන්න පුරුදු වෙන්නට ඕන.
අහගෙන ඉන්නකෝ. ඇහැ කන නැහැය දිවගත පිනවන කලට දුක මිස සැපක් සතුටක් නොමැතිය අපට සිතමින් කල් ගෙවන විට අප හැම එකට බුදු හිමි ගමට වැඩියේ අපේ පෙර පිනට ඒ විදිහට තමයි මේ සාක්‍ය කුමාරවරු කල්පනා කරලා තියෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පිනවමින් හිටියට ඒ වගේ අපිට දුක මිස සැපක් සතුටක් නොමැති අපිට ඇස කන නාසය දිව ශරීරය කියන මේ පසිඳුරම් පංච ඉන්ද්‍රියන් පිනෙව්වා කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් ලැබුවා කියලා දුකක්මයි ලැබෙන්නේ සැපතක් සතුටක් ලැබෙන්නේ නැහැ කියලා සිතමින් කල් ගෙවන විට අප හැම එකට අපි හැම දිනාම එකට ඉඳගෙන ඒ විදිහට කල්පනා කරමින් සිතමින් ඉන්නකොට බුදු හිමි ගමට වැඩි අපි පෙරපිනට పూర్ව පිනක් නිසා ඉස්සර කරන ලද පිනක් නිසා වෙන්න ඇති බුදුරජාණන් වහන්සේ අපේ ගමට වැඩි අනුපිය අඹවණේට වැඩි කියලා මේ කුමාරවරු කල්පනා කළා. ඔන්න සඳහන් වෙනවා හතරවෙනි අංකේ සාක්‍ය කුමාරවරුන්ගේ කරණවෑමියා වූජේ. කවුද? මම මුලින්ම කියලා දුන්නා. උපාලි කියන කරණවෑමියා. පැවිදි වීමට පැමිණි සාක්‍ය කුමාරවරුන්ගේ අයදුම ඉල්ලීමක් තිබුණා. ස්වාමීනි අපි පැවිදි වීමට කැමැත්තෙමු. මේ උපාලිත් අප සමගම පැමිණියේ මහන වීමටයි. රාජකුමාරවරුනි මගේ ශාසනයේ සාක්‍යයන්ට පමණක් සීමාවක් නොවේ. සසුන්ගත වීමට කැමැති ඕනෑම තරාතිරමක කෙනෙකුට අවස්ථාව තිබෙනවා. එසේනම් ස්වාමීනි පළමුව උපාලිද අප වෙනු දෙවනුවද සසුන්ගත කරනු මැනවි. අන්න මේ හාමුදුරුවරුන් ඉල්ලා සිටිනවා පළවෙනියටම මේ කරණවෑමියාව උපාලිව පැවිදි කරන්න. ඊට පස්සේ අපිව පැවිදි කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අනුපියාඹ වනේදී පළවෙනියටම එහෙනම් පැවිදි කරන්නේ කාවද? උපාලි කරණවෑමියා. ඊළඟට බලන්න. හයවෙනි අංකය උපාලි මහරහතන් වහන්සේට ලැබූ අගතනතුර. උපාලි මහරහතන් වහන්සේ ලැබූ අගතනතුර. විනයදර භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර. විනය මතක තබා ගන්නට ඒ වගේම විනය ගැන හොඳටම දන්න හාමුදුරුව කවුද? උපාලි හාමුදුරුව උපාලි මහරහතන් වහන්සේ. ඒක තමයි විනයදර කියලා කියන්නේ. හොඳටම විනය ධාරණය කරගෙන හිටියේ විනය පිළිබඳව දැනගෙන හිටියේ මේ උපාලි මහරහතන් වහන්සේ. උපාලි මහරහතන් වහන්සේ එම අගතනතුර ප්‍රාර්ථනා කළේ. හත්වෙනි අංකේ බලන්න. පදුමුත්තර බුදුපියාණන් වහන්සේගේ කාලේ තමයි පියමතුරා බුදුරජාණන් වහන්සේ කියලත් කියනවා. පදුමුත්තර මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වඩිනකොට තබන තබන පියවරක් පාසා නෙළුම් මල් පිපෙනවලු. අන්න ඒ නිසා තමයි උන්වහන්සේට පදුමුත්තර කියලා නම ලැබිලා තියෙන්නේ. අන්නේ පදුමුත්තර බුදුහාමුදුරුවන්ගේ කාලේ තමයි දුවේ පුතේ උපාලි කියන මේ පුද්ගලයා උපාලි මහරහතන් වහන්සේ බවට පත් වෙලා විනයදර භික්ෂුන් වහන්සේලා අතර අගතනතුර ප්‍රාර්ථනා කරලා තියෙන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා. උපාලි තෙරණුවන්ගේ විමසීම් අනුව බුදුරජාණන් වහන්සේ පැන වූ නීති. ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් විමසීම් කරලා තියෙනවා ඒ අවස්ථාවන් වලදී පනවපු නීති. දෙගුරුන් මැරූ අය උපසම්පදා නොකළ යුතුය. උපසම්පදාව ලබා ඇත්නම් වහා උපැවිදි කළ යුතුය. සිවුරු හරවලා යවන්නට ඕන කියන එක. දෙගුරුන් කියලා කියන්නේ අම්මයි තාත්තයි මරලත් කවුරු හරි ඇවිල්ලා මහන වුණොත්. මහණෙනි සොරසිතින් මහනදම් පුරන්නන් උපසපන් නොකළ යුතුය. උපසපන් වූයේ නම් මහන බවින් මුදාහළ යුතුය. අන්න ඒ කියන ඉල්ලීම් කලාට පස්සේ මහණෙනි සොරසිතින් මහනදම් පුරන අයව සාසනයෙන් උපසම්පදා වෙලා නම් මහන බවින් මුදන්නට ඕනේ. එහෙම නැත්නම් උපසම්පදා නොකළ යුතුයි කියලා ඒ ඉල්ලීම් කරලා තියෙන්නේ කවුද? උපාලි මහරහතන් වහන්සේ. දරු ගැබක් ඇති බවට චෝදනා ලැබ උපාලි තෙරණුවන් විසින් නිර්දෝෂී භාවයට පත් කරපු තෙරණින් වහන්සේ කවුද? කුමාර කාශ්‍යප තෙරණින් වහන්සේ.
කුමාර කාශ්‍යප තෙරණින් වහන්සේ පැවිදි වෙන්න කලින් දරුවෙක් බිහි වෙන්නට ඉඳලා තියෙනවා. පැවිදි වුණාට පස්සේ තමයි දරුවා කුසතුල මෝරන්නේ. දේවදත්ත පාර්ශවයේ තමයි මහාන වෙලා හිටියේ දේවදත්ත හාමුදුරුවන්ගේ ආරාමයක. ඉතින් ලොකු ගැටලුවක් වුණාට පස්සේ දේවදත්ත හාමුදුරුව මේ තෙරණින් වහන්සේව ආරාමයෙන් පන්නලා දැම්මා. බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණුණ මේ කුමාර කාශ්‍යප තෙරණින් වහන්සේ නිර්දෝෂී කියලා ඔප්පු කරන්නට මූලිකත්වය අරගත්තා උපාලි තෙරුන් වහන්සේ. උපාලි තෙරණුවන් සියල්ලන්ගේ ප්‍රසාදයට ලක්ුණේ තමාට පැවරණ කාර්යයන් වගකීමෙන් යුතුව ඉටු කරපු නිසා. එහෙනම් උපාලි මහරහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණය මොකක්ද? තමාට පැවරණ කාර්යයන් වගකීමෙන් යුතුව ඉටු කරන එක. ප්‍රථම ධර්ම සංගායනාවේ උපාලි මහරහතන් වහන්සේට පැවරූ කාර්ය මොකක්ද? 11 වෙනි අංකය බලන්න. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් විනය හා සම්බන්ධ සියලුම ප්‍රශ්න අසා ඒ සියලුම විනය නීති කටපාඩමින් පවත්වාගෙන යාමට පැවරීම. පළවෙනි ධර්ම සංගායනාව වෙලාවේදී පැවරිච්ච කාර්යභාරය තමයි අහන හැම විනය නීතියක්ම සංගායනාව වෙලාවේ ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. ඒ ඉදිරිපත් කරපු විනය නීති හැම එකක්ම විනය පිටකයේම පවත්වාගෙන යෑමේ කාර්යභාරයත් උපාලි මහරහතන් වහන්සේ ඇතුළු පිරිසට බාර වුණා. ශිෂ්‍යයන් ලවා විනය පිටකයේ මැනවින් ප්‍රගුණ කරවා ඒ ඉදිරියටත් පවත්වාගෙන යාමට විවිධ කටයුතු මේ උපාලි මහරහතන් වහන්සේට යොදන්නට සිද්ධ වුණා. විනය වූ කලී බුදුසසුනේ ආයුෂය යන්න තහවුරු කරමින් බුදුසසුන චිරාත් කාලයක් ගොඩාක් කාලයක් පවත්වාගෙන යාමට උපාලි මහරහතන් වහන්සේගෙන් උදාරතර සේවයක් සිද්ධ වුණා. 13 වෙනි අංකය උපාලි මහරහතන් වහන්සේගේ චරිතයෙන් අපට ගන්න පුළුවන් ආදර්ශ. විනයගරුකව ක්‍රියා කිරීම. දන්න දෙය හොඳින් මතකයේ තබා ගැනීම. ඒක නිසානේ විනයදර භික්ෂුන් වහන්සේලා අතර අගතනතුර ලබාගත්තේ. තම දැනුම භාවිත කර ගැටලු විසඳීමට ක්‍රියා කිරීම. කුමාර කාශ්‍යප තෙරණින් වහන්සේ ගැටලුවකට මතුවෙච්ච 80 අවස්ථාවේදී තමන්ගේ දැනුම පාවිච්චි කරලා ඒ ගැටලුව निराකරණය කළා. නිවැරදි අවබෝධයෙන් යුතුව හොඳ නරක විනිශ්චය කිරීම. නිවැරදි අවබෝධයක් තිබුණු නිසා තමයි කුමාර කාශ්‍යප තෙරණින් වහන්සේ නිවැරදි කියලා තේරුම් ගන්නට තේරුම් කරලා දෙන්න පුළුවන් වුණේ. හොඳින් ඉගෙනගෙන ගුරුවරයාගේ ප්‍රශංසාවට ලක්වීම. ඒ නිසානේ උන්වහන්සේට විනයදර භික්ෂුන් වහන්සේලා අතර අගතනතුර ලැබෙන්නේ. හොඳින් විනය ඉගෙනගත්ත නිසානේ. තමන් වෙත පැවරෙන වගකීම් මැනවින් ඉටු කිරීම. විනය භාරව කටයුතු පැවරුණාට පස්සේ ඒවා හොඳින් ඉටු කරන්නට කටයුතු කළා. බුදුසසුනේ පැවැත්මට තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් හොඳින් ඉටු කිරීම කියන යුතුකම් ගොඩක් උපාලි මහරහතන් වහන්සේ ඉටු කරලා තියෙනවා. පුහුණුවට කියන කොටසේ තියෙනවා විනයෝ නාම සාසනස්ස ආයු. විනය වනාහි සාසනයේ ආයුෂයයි. සාසනය පවතින්නේ විනයගරුක භාවයේ මතමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. විනය තමයි වැදගත්ම වෙන්නේ කියලා ධර්මයේ සහ විනය. ලස්සන කවියකුත් තියෙනවා. ඒ කවියත් පාඩම් කරගෙන අපි මේ පාඩමේ කෙටිසටහන අවසන් කරමු. මම හිතන්නේ මේ පාඩමේ ඉගෙන ගන්න ඕන සියලුම දේවල් ඔයාලට හොඳින් මතක හිටින්නට ඇති. බුදු සසුන රැකුමට හැකිකම ලැබුණේ විනයට. සිතාමය හැම විට අපිත් කැපවෙමු විනය රැකුමට. හැම විට කිව්වත් සැම විට කිව්වත් ඒක නිවැරදි. බුදු සසුන රැකුමට හැකිකම ලැබුණේ විනයට. සිතාමය සැම විට අපිත් කැපවෙමු විනය රැකුමට. ඊළඟට අපි ඉගෙන ගන්නේ ධනය පිළිබඳ රුවන් වැකි කියන පාඩම. ඉතින් අපි මේ සාකච්ඡාවන් සියල්ලක්ම සාකච්ඡා කරන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන්. තාමත් අපේ නාලිකාවට සම්බන්ධ වෙලා නැත්නම් ඔබටත් පුළුවන් දිගටම අපි ඉදිරිපත් කරන එකතු කරන පාඩම් එක දිගට ඉගෙන ගන්න අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නන්දුවේ පුතේ හැම දිනාටම තෙරුවන් සරණයි.